අද අපි කතා කරන්න හදන්නේ 10 වසර ළමයින්ටත් ඒ වගේම මේ පාර විභාග ලියන සාමාන්‍ය පෙළ විභාග ලියන ළමයින්ටත් ඉතාමත්ම වැදගත් වෙන පාඩමක් ගැන. ඒ පාඩම තමයි දත්ත නිරූපණය. ඒ දත්ත නිරූපණයේ පාඩම තුලින් අපි කතා කරනවාද කොහොමද වට ප්‍රස්ථාරයක් මගින් දත්ත නිරූපණය කරන්න කියන එක. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ හැම අවුරුද්දකම වගේම සාමාන්‍ය පෙළ විභාගයකට බොහෝ දුරට මෙම වට ප්‍රස්ථාර ගණනක් සම්බන්ධයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක දිගටම නැරඹීම තුලින් ඔබටත් පුළුවන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට වට ප්‍රස්ථාර සම්බන්ධයෙන් ගණනක් ආවොත් ඒ ගණන ඉතාමත්ම නිවැරදිව හා පැහැදිලිව කරන්නේ කොහොමද කියලා දැනගන්න. දැන් අපි බලමු ළමයි මෙන්න මේ වගේ ගණක් දුන්නම කොහොමද හදන්නේ කියන එක. දැන් මේ දීලා තියෙන වට ප්‍රස්ථාරයක්. මේ වට ප්‍රස්ථාරයේ නම් කරලා තියෙනවා රබර්, තේ, පොල් සහ කුරුඳු වගා කරන වැවිලිකරුවන් ප්‍රමාණය සම්බන්ධයෙන්. දැන් අපිට පේනවා මුළු වැවිලිකරුවන් ගණන අපිට දීලා තියෙනවා 720ක් කියලා. මේ රබර්, තේ, පොල් සහ කුරුඳු කියන ಜಾති හතරම වගා කරන කට්ටිය ඉන්න ඔළු 820ක්. එහෙනම් බලන්න මෙතන අපිට දීලා තියෙනවා රබර් වගා කරන අය ප්‍රමාණයට අනුව කේන්ද්‍රික කෝණය 150යි කියලා. රබර් වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය 150යි. තේ වගා කරන කට්ටිය 200යි. ඒ වගේම තේ වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය අපිට දීලා නැහැ. මෙතන බලන්න පොල් වගා කරන කට්ටිය ගැන ප්‍රමාණය ගැන අපිට කියලා නැහැ. නමුත් අපිට මෙතන නොකිය කියනවා මෙන්න මේ සලකුණෙන් පොල් වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය අංශක 90යි කියලා. ඒ වගේම තමයි මේ කුරුඳු වගා කරන අය පිළිබඳව ඒගොල්ලෝගේ කේන්ද්‍රික කෝණයවත් කුරුඳු වගා කරන ප්‍රමාණය කොච්චරද කියන එකවත් අපිට සඳහන් කරලා නැහැ. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි රබර් වගා කරන අය ගණන සොයන්න. රබර් කී දෙනෙක් වගා කරනවද කියලා හොයන්න කියලා තමයි අපිට කියන්නේ. දැන් එහෙනම් බලන්න ඕනේ තමයි මෙන්න මේ වගේ ගණනක් හදනකොට මුලින්ම අපි ලියා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. කෝණය ඊට පස්සේ අපි ලියා ගන්නවා එම කෝණයට අදාළ ප්‍රමාණය. එහෙනම් ළමයි බලන්න මේ පැත්ත පොඩ්ඩක්. කෝණය සහ කෝණයට අදාළ ප්‍රමාණය මුලින් ලියාගත්ත මේ විදිහට. මේ අපි හදන්න යන්නේ අනුපාත ක්‍රමය භාවිතා කරලා වට ප්‍රස්ථාර ඕනෑම ගණනක් මේ ක්‍රමයට අපිට හදන්න පුළුවන්. එතකොට ළමයි මේ කෝණය සහ මේ ප්‍රමාණය කියන තීරුවේ අපි පළවන තීරුවේ අපි ලියන්න ඕනේ අපි මේ වට ප්‍රස්ථාරයේ දිහා බැලුවම අපිට පේන කෝණයත් ප්‍රමාණයක් දෙකම දන්න දත්තේ මොකද්ද කියන එක තමයි මෙතන ලියන්න ඕනේ. මොකද්ද? කෝණයක් ප්‍රමාණයක් යන දෙකම දන්න දත්තේ තමයි මේ පළවෙනි තීරුවේ අපි ලියන්න ඕනේ. දැන් ඇත්තනම් බැලුවොත් රබර් දිහා බැලුවම කෝණය විතරයි දන්නේ. ප්‍රමාණය දන්නේ නැහැ. එහෙනම් මෙතනදී කෝණයයි ප්‍රමාණයයි දෙකම දන්නේ නැහැ. ඒ වගේම තමයි ළමයි තේ වගා කරන කට්ටිය ගැන බැලුවොත් මෙන්න මේ තේ වගා කරන කට්ටිය 200ක් ඉන්නවා. නමුත් තේ වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය අපි දන්නේ නැහැ. මොකද අපිට දීලා නැහැ. ඒ වගේම තමයි පොල් වගා කරන අය සම්බන්ධයෙන් බැලුවොත් පොල් වගා කරන කට්ටිය කීයක්ද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ. මොකද පොල් වගා කරන ප්‍රමාණය අපිට දීලා නැහැ. නමුත් පොල් වගා කරන කෝණය 90යි කියලා මෙන්න මේ විදිහට අපිට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි කුරුඳු වගා කරන ප්‍රමාණය දන්නෙත් නැහැ. කෝණේ දන්නෙත් නැහැ. එහෙනම් මම ඕගොල්ලොන්ට කිව්වා මෙන්න මේ වගේ ගණනක් හදනකොට කෝණය සහ ප්‍රමාණය කියලා මුලින්ම අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕනේ. ලියාගෙන මෙන්න මේ කෝණයයි ප්‍රමාණයයි දෙකම දන්න දත්තයක් අපි මෙන්න මේ තීරුවේ ලියන්න ඕනේ. නමුත් බැලූ බැල්මට මෙතනදී දෙකම දන්න කෝණයයි ප්‍රමාණයයි දෙකම දන්න දත්තයක් අපිට පේන්න නැහැ. නමුත් ළමයි හොඳට කල්පනා කරලා බලන්න
රබර් වගා කරන අය සහ තේ වගා කරන අය සහ පොල් සහ කුරුඳු කියන හතර ජාතියම වගා කරන ප්‍රමාණය 720යි කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් මේ වගා කරන මුළු ප්‍රමාණය 720යි. එතකොට හොඳට කල්පනා කරලා බලන්න මෙන්න මේ මුළු ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මේ මුළු ප්‍රමාණය 720යි. රබර් සහ තේ පොල් කුරුඳු වගා කරන මුළු ප්‍රමාණය 720යි. එහෙම නැත්නම් මේ මුළු ප්‍රමාණයටම අදාළ කෝණය අපි දන්නවා ෘතයක් හින්දා මෙන්න මේ සම්පූර්ණ කෝණය 360යි කියලා අපිට දුන්නත් නොදුන්නත් අපි දැනගන්න ඕනේ. මෙන්න මේ සම්පූර්ණ මුළු ප්‍රමාණය දන්නවා නම් ප්‍රමාණය දන්නවා නම් 720යි කියලා, එහෙනම් මේ මුළු ප්‍රමාණයට අදාළ කෝණය අපිට දුන්නත් නොදුන්නත් අපි දැනගන්න ඕනේ. ෘතයක් නිසා මේ තියෙන්නේ මෙන්න මේ කියන සම්පූර්ණ කෝණයම 360ක් කියන එක අපි දැනගන්න ඕනේ. එහෙනම් අපිට පැහැදිලිවම ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න සම්පූර්ණ කෝණයම 360යි අපි දන්නවා. මේ සම්පූර්ණ 360ටම අදාළ ප්‍රමාණය සම්පූර්ණ ප්‍රමාණය 720යි කියලා අපිට ලියන්න පුළුවන්. 360ක් කෝණය 360ට අදාළ ප්‍රමාණය 720යි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ රබර් වගා කරන අය ගණන සොයන්න. දැන් අපි දන්නවා රබර් වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය 150යි. රබර් වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය 150යි. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට, රබර් වගා කරන අයට අදාළ කෝණය 150යි කියලා මෙහෙම ලියන්න පුළුවන්. නමුත් රබර් වගා කරන පිරිස තමයි අපෙන් අහන්නේ කොච්චරද කියලා. එහෙනම් මේ රබර් වගා කරන පිරිස අපි දාගමු x කියලා මෙන්න මේ විදිහට. දැන් අපිට හොයන්න තියෙන්නේ x වලට අගයක් හොයනවා කියලා කියන්නේ රබර් වගා කරන පිරිස හොයනවා කියන එක. එහෙනම් අපි බලමු කොහොමද දැන් මේ x වලට අගයක් හොයන්න කියලා. දැන් අපිට x වලට අගයක් හොයන්න තියෙන්නේ අපි හොඳට බලන්න ඕනේ මුලින්ම මේ x ඉන්නේ මොන පැත්තේද? x ඉන්නේ දකුණු පැත්තේ. එහෙනම් මම බෙදන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් මෙන්න මේ විදිහට බලා ගන්න. x අපිට හොයන්න තියෙන්නේ x නිසා අපි කරන්න තියෙන්නේ x ඉන්න පැත්තේ ඉඳන් මෙන්න මේ විදිහට. x ඉන්න පැත්තේ ඉඳන් අනිත් පැත්ත බෙදන්න ඕනේ මෙන්න මෙහෙම. x ඉන්න පැත්තේ ඉඳන් අනිත් පැත්ත බෙදුවේ 150යි. එහෙනම් x ඉන්න පැත්තේ ඉඳන් තමයි අපි අනිත් පැත්ත බෙදුවේ. එහෙනම් ඉහළ පියවරෙත් x ඉන්න පැත්තේ ඉඳන් තමයි අනිත් පැත්ත බෙදන්න ඕනේ. සමානයි x ඉන්න පැත්තේ ඉන්නේ මේ බලන්න. x ඉන්න පැත්තේ ඉන්නේ 720 බෙදන්න ඕනේ අනිත් එක 360. එහෙනම් x ඉන්න පැත්තේ නම් අනිත් පැත්ත බෙදුවා. ඒ විදිහටම ඉහළ පියවරේ x ඉන්න පැත්තේ නම් අනිත් පැත්ත බෙදුවා. දැන් අපි කරන්න තියෙන්නේ මේ x තනි කරලා x වලට උත්තරයක් ගන්න එක. එහෙනම් මේ x තනි කරනවා කියන්නේ මේ යට තියෙන 150 අපිට සිද්ධ වෙනවා උඩට අරගෙන යන්න. එතකොට තමයි අපිට x තනි කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් බලන්න මොකද්ද කරන්න කියලා. x සමානයි 720 බෙදීම 360 වැඩි කිරීම 150. දැන් ළමයිට හොඳට පේනවා මෙන්න මේ ගාණිතය මෙන්න මෙහෙම කපන්න පුළුවන්. මෙන්න මේ බිංදුවට මෙන්න මේ බිංදුව කැපෙනවා. 36ට 36 1යි 72ට 36 2යි. දැන් අපිට උත්තරය ගන්න පුළුවන් x සමානයි දෙවරක් 150 කියන්නේ 300යි කියලා උත්තරය ගන්න පුළුවන්. එහෙනම් මේ x වලට අපිට ආවා අගයක් 300යි කියලා. එහෙනම් x කියලා අපි ගත්තේ මොකද්ද? රබර් වගා කරන ප්‍රමාණය තමයි අපි ගත්තේ x කියලා. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩය, කේන්ද්‍රික කෝණය 360ට අදාළ ප්‍රමාණය අපි ලිව්වා 720යි කියලා. කේන්ද්‍රික කෝණය 150යි. ඒ කියන්නේ රබර් වල කේන්ද්‍රික කෝණය 150යි. කේන්ද්‍රික කෝණය 150ට අදාළ ප්‍රමාණය අපි දාගත්තා x කියලා. එහෙනම් දැන් x වලට අපි අගයක් හෙව්වා. අපිට ආව අගය 300යි කියලා. එහෙනම් රබර් වගා කරන ප්‍රමාණය 300ක් ඉන්නවා. රබර් වැවිලිකරුවන් ඔක්කොම ඉන්නවා 300ක්. අපි එහෙනම් කලින් හොයාගත්තා රබර් වගා කරන ප්‍රමාණය 300යි කියලා අපි හොයාගත්තා. ඒ හොයාගත්ත උත්තරේ මම මෙතන 300යි කියලා දාලා යටින් ඉර දෙකක් ගාලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. දැන් ඊට පස්සේ අපෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ඊට පස්සේ අපෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ තමයි තේ වගා කරන ගොවීන්ට අදාළ කේන්ද්‍රික කෝණය සොයන්න. තේ වගා කරන ගොවීන්ට අදාළ කේන්ද්‍රික කෝණය සොයන්න කියලා අපෙන් අහන්නේ. දැන් අපි බලන්න
මෙන්න මේ තේවගා කරන ගොවීන්ට අදාළ කේන්ද්‍රික කෝණය අපි දන්නේ නැහැ. ඒ නිසා අපි දාගමු තේවගා කරන ගොවීන්ට අදාළ කෝණය තීටා කියලා දාගමු. පැහැදිලිද? එහෙනම් අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ තීටා වලට උත්තරයක්. එහෙනම් බලන්න ළමයි, මම ඕගොල්ලන්ට පළවෙනි ගානෙත් මම කිව්වා අනිවාර්යයෙන්ම ගානක් හදන්න කලින් අපි කෝණය සහ ප්‍රමාණය කියලා ලියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ කෝණයයි ප්‍රමාණයයි දෙකම දන්න தත්ත්වයක් පළවෙනි තීරුවේ ලියන්න ඕනේ. දැන් මට ඕගොල්ලෝ කියන්න බලන්න, කෝණයයි ප්‍රමාණයයි දෙකම දන්න தත්ත දැන් කොච්චර තියෙනවද? කලින් තිබුණේ එකයි. මොකද්ද ඒක? කෝණයයි ප්‍රමාණයයි දෙකම දන්න தත්ත එකයි කලින් තිබුණේ. ඒක තමයි සම්පූර්ණ කෝණය 360යි. අපි කලින් ලිව්වේ එහෙමයි. සම්පූර්ණ කෝණය 360ටම අදාළ සම්පූර්ණ ප්‍රමාණය අපි දන්නවා 720යි කියලා මෙතන ලිව්වා. සම්පූර්ණ කෝණය 360ට අදාළ සම්පූර්ණ ප්‍රමාණය 720යි කියලා අපි ලියාගත්ත කලින්. නමුත් අපිට දැන් එහෙමත් ලියන්න පුළුවන්. කෝණයයි ප්‍රමාණයයි දෙකම දන්න දත්තේ ඒකත් එකක් තමයි. එහෙනම් බලන්න අපි මෙතනදී තවත් தත්ත්වයක් දන්නවා. මං ආසයි මේ විදිහට ඔයගොල්ලන්ට කියන්න. දැන් මේ රබර් වගාව සම්බන්ධයෙන් බැලුවොත් මෙන්න රබර් වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය 150යි. රබර් වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය 150යි. ඊට අනුරූප ප්‍රමාණය 300යි. දැන් ඩිංගකට කලින් අපි ඒක හොයාගත්තා. ඊට අනුරූප ප්‍රමාණය 300යි. එහෙනම් ළමෙක්ට මෙන්න මේ විදිහටත් ලියන්න පුළුවන්. කෝණයයි ප්‍රමාණයයි දෙකම දන්න තවත් தත්ත්වයක් දැන් අපිට තියෙනවා ඒ රබර් වගාව සම්බන්ධයෙන්. ඒ කිව්වේ රබර් වගාවට අදාළ කේන්ද්‍රික කෝණය අපි දන්නවා 150යි කියලා. ඒ වගේම රබර් වගා කරන කට්ටිය 300ක් ඉන්නවා කියලා අපි දන්නවා. කෙනෙක්ට කැමති නම් මේ විදිහට ලියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර පළවෙනි ගාන හදද්දි ලිව්වා වගේ සම්පූර්ණ කෝණය 360යි, ඊට අදාළ මුළු ප්‍රමාණය මෙන්න මෙතන දීලා තියෙනවා 720යි කියලා ලියලා ගාන හදන්නත් පුළුවන්. මොන ක්‍රමයකට ගාන හැදුවත් එන උත්තරේ එකයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් බලන්න ළමයි, අපෙන් අහන්නේ මෙන්න මේ තේ වගා කරන අයට අදාළ, එහෙම නැත්නම් අයට අනුරූප කේන්ද්‍රික කෝණය, මෙන්න මේ කේන්ද්‍රික කෝණය කීයද කියලා තමයි අපෙන් අහන්නේ. මෙන්න මේ කෝණය. එහෙනම් මෙන්න මේ කෝණය අපි දන්නේ නැහැ. දන්නේ නැති හින්දා ඊට අනුරූප කෝණය අපි ලියාගමු තීටා කියලා. එහෙනම් මේ තීටා කියන්නේ මොකද්ද? තේ වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය තීටා. අපි දන්නේ නැහැ. ඒක තමයි අපි හොයන්න ඕනේ. එහෙනම් තේ වගා කරන ප්‍රමාණය අපි දන්නවා. තේ වැවිලිකරුවන් සංඛ්‍යාව ඔක්කොම 200ක් ඉන්නවා. ඒක දන්නේ කොහොමද? ඒක අපිට ගානේ දීලා තියෙනවා. தත්ත්වයක් විදියට දීලා තියෙනවා. එහෙනම් තේ වගා කරන කට්ටිය ප්‍රමාණය ඉන්නවා ඔක්කොම 200ක්. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. මම සාරාංශයක් නැවත කියන්නම් මේක. පටලව ගන්න එපා. හොඳට අවධානයෙන් බලන් ඉන්න. මේ බලන්න. රබර් වගාවට අදාළ කේන්ද්‍රික කෝණය 150යි. රබර් වගා කරන කට්ටිය 300යි. ඒ වගේම අපෙන් අහන්නේ තේ වගා කරන අයට අදාළ කෝණය. තේ වගා කරන අයට අදාළ කෝණය තීටා. තේ වගා කරන ප්‍රමාණය 200යි. දැන් ඉතින් අපිට මොකද්ද ළමයි හොයන්න තියෙන්නේ? අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ තීටා වලට අගයක්. දැන් මම ඔයගොල්ලන්ට කලින් කියලා දුන්නා. දැන් කලින් අපි හෙව්වේ x වලට අගයක්. දැන් අපි හොයන්නේ තීටා වලට අගයක්. දැන් තීටා ඉන්නේ මොන පැත්තේද? මේ පැත්තේද? මේ පැත්තේද? තීටා ඉන්නේ ළමයි මෙන්න මේ පැත්තේ. මෙන්න මේ ක්‍රමයෙන් බෙදලා අරගෙන සුළු කරොත් ඕගොල්ලොන්ට ඉතාමත්ම පහසුවෙන් උත්තරය ගන්න පුළුවන්. එහෙනම් තීටා ඉන්නේ මෙන්න මේ පැත්තේ. ඒ නිසා අපි මෙන්න මේ කියන පැත්තේ ඉඳන් අනිත් පැත්ත මේ විදිහට බෙදන්න ගමු. තීටා වලින් බෙදන්න 200. එහෙනම් තීටා ඉන්න පැත්තේම තමයි ඉහළ පියවරත් බෙදන්න තියෙන්නේ. 150ෙන් බෙදන්න 300. එහෙනම් බලන්න ළමයි, තීටා බෙදීම 200 සමානයි 150 බෙදීම, මේ බලන්න 150 බෙදීම 300. මේ බලන්න 150 බෙදීම 300. දැන් අපේ අවශ්‍යතාවය තීටා වලට උත්තරයක් ගැනීම, ඒ කියන්නේ තීටා තනි කරලා උත්තරයක් ගන්න එක. බලන්න එහෙනම් තීටා තනි කරන්න නම් මොකද්ද කරන්න ඕනේ අපි? මෙන්න මේ යට තියෙන 200 උඩට යවන්න ඕනේ.
එතකොට තීටා තනි කරලා උත්තරයක් ගන්න පුළුවන්. මෙන්න මේ බලන්න. දැන් මේ තීටා මෙන්න මේ විදිහට තනි කරද්දී 150 බෙදීම 300 වැඩි කිරීම මේ යට තියෙන 200 උඩට යනවා මේ විදිහට 200. දැන් බලන්න මෙන්න මේ බිඳුවට මෙන්න මේ බිඳුව කපන්න පුළුවන්. මෙන්න මේ බිඳුවට මෙන්න මේ බිඳුව කපන්න පුළුවන්. දැන් බලන්න මෙන්න මෙතන තියෙන 3ට 3 වේ 1යි 3ට 3 වේ 1යි 15ට 3 වේ 5යි. ඉතිරි බිඳුව පිටිපස්සේ මෙහෙම ලියවම 50^2 100යි කියලා උත්තරයක් එනවා. එහෙනම් අපිට තීට වලට උත්තරයක් එනවා අංශක 100යි කියලා. දැන් අපි මොකද්ද මේ හොයාගත්තේ? තීට සමානයි 100යි කියන එක. ඒකේ තේරුම තමයි තේ වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය තමයි අපි තීට කියලා දාගත්තේ. අන්න එයා අංශක 100යි නු. එහෙනම් එයාට අදාළ කෝණය අංශක 100යි කියලා මෙන්න මේ විදිහට තමයි අපි හොයාගන්නේ. ඊළඟට අපෙන් අහන ප්‍රශ්න තමයි පොල් වගා කරන ගොවීන් ගණන සොයන්න. පොල් වගා කරන ගොවීන් ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. දැන් බලන්න ළමයි, පොල් වගා කරන කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ කේන්ද්‍රික කෝණය අපි දන්නවා 90යි කියලා. මේ කේන්ද්‍රික කෝණය 90යි කියලා දන්නවා. නමුත් පොල් වගා කරන ප්‍රමාණය අපි දන්නේ නැහැ. ප්‍රමාණය තමයි අපි දන්නේ නැත්තේ. පොල් වගා කරන ප්‍රමාණය අපි හොයන්න ඕනේ. එහෙනම් අර විදියටම කෝණය සහ ප්‍රමාණය කියලා ලියාගත්තා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? කෝණයයි ප්‍රමාණයයි දෙකම දන්න තමන්ට කැමති දත්තයක් එතනින් ලියන්න පුළුවන්. දැන් ඉතින් කෝණයයි ප්‍රමාණයයි දෙකම දන්න දත්ත සෑහෙන තියෙනවා. ඒ කියන්නේ කෝණය 360 කියන එකනට අදාළ ප්‍රමාණය මුළු ප්‍රමාණය 720යි. එහෙම දන්නවා. රබර් වල කෝණය 150යි ඊට අනුරූප ප්‍රමාණය 300යි. කෙනෙක්ට ලියන්න පුළුවන් මෙහෙම. රබර් වලට අදාළ කෝණය මෙතන ලියුවා 150යි කියලා ඊට අනුරූප ප්‍රමාණය 300යි කියලා ලියා ගන්න පුළුවන්. තවත් කෙනෙක්ට පුළුවන් මීට සුළු මොහොතකට කලින් අපි හොයාගත්තා මෙන්න මේ තීටා කියන්නේ 100යි කියලා. එහෙනම් මේ තේ වගා කරන අයට අදාළ කෝණය 100යි ඊට අනුරූප ප්‍රමාණය 200යි කියලා ලියන්නත් පුළුවන්. කැමති කෙනෙක්ට කැමති විදියට ලියන්න පුළුවන්. නමුත් ලැබෙන උත්තරේ එකයි. නමුත් මම දැන් මේ කෝණය සහ ප්‍රමාණයට දැන් අපි හොයාගත්තු පිළිතුර හරහා මම මෙතෙන්ට ආදේශ කරන්න හදනවා. මේ විදියට තේ වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය 100යි ඊට අනුරූප තේ වගා කරන අය ප්‍රමාණය 200යි. අපෙන් අහන්නේ ළමයි පොල් වගා කරන ප්‍රමාණය කොච්චරද කියලා. මේ තියෙන පොල් වගා කරන ප්‍රමාණය කොච්චරද කියලා අපෙන් අහන්නේ. පොල් වගා කරන අයට අනුරූප කේන්ද්‍රික කෝණය 90යි. පොල් වගා කරන අයට අනුරූප කේන්ද්‍රික කෝණය 90යි. අපි දන්නවා ඒක. ඒ කොහොමද දන්නේ? වට ප්‍රස්ථාරයේ දත්තයක් විදිහට ඒක දීලා තියෙනවා. දැන් බලන්න පොල් වගා කරන ප්‍රමාණය තමයි අපි දන්නේ නැත්තේ. මම දාගන්නවා මෙහෙම පොල් වගා කරන ප්‍රමාණය y කියලා. දැන් අපිට හොයන්න තියෙන්නේ පොල් වගා කරන ප්‍රමාණය. එහෙම නැත්නම් y වලට අගයක් තමයි අපිට හොයන්න තියෙන්නේ. දැන් y ඉන්නේ මොන පැත්තේද? මේ පැත්තේද? මේ පැත්තේද? y ඉන්නේ මෙන්න මේ කියන පැත්තේ. එහෙනම් y හොයන්න නම් ඊටාමත්ම පහසුම ක්‍රමය තමයි දැන් මේ y ඉන්න පැත්තේ ඉඳන් අනිත් පැත්ත බෙදන එක. එහෙනම් ඉහළ පියවරෙත් y ඉන්න පැත්තේ ඉඳන් තමයි අනිත් පැත්ත බෙදන්න ඕනේ. දැන් එහෙනම් බලන්න ළමයි, දැන් මෙන්න මේ y වලින් බෙදුව මේ 90 සමාන කරා y ඉන්න පැත්තේ නම්ම බෙදුවා ආයෙත් මේ විදිහට 200 බෙදුවා 100. එහෙනම් දැන් අපිට උත්තරයක් ගන්න පුළුවන් මේ විදිහට y තනි කරලා y වලට උත්තරයයි ගන්න ඕනේ අපිට. එහෙනම් මේ යට තියෙන 90 උඩහට අරන් යන්න ඕනේ මෙහෙම. එතකොට අපිට ලියන්න පුළුවන් y සමානයි 200 බෙදීම 100 වැඩි කිරීම 90 කියලා අපිට ලියන්න පුළුවන්. දැන් බලන්න ළමයි, මේ බිඳුවට මෙන්න මේ බිඳුව කපන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ බිඳුවට මේ බිඳුවට කපන්න පුළුවන්. එතකොට අපිට නවා y වලට උත්තරයක් 90 වැඩි කිරීම 2 180යි කියලා අපිට උත්තරයක් එනවා. y කියලා අපි දැම්මේ පොල් වගා කරන ප්‍රමාණය තමයි අපි දන්නේ නැත්තේ. අපිට හොයන්න කියන්නේ පොල් වගා කරන ප්‍රමාණය. ඒ වෙනුවට අපි දාගත්තා පොල් වගා කරන ප්‍රමාණය y කියලා.
එහෙනම් y වලට අපි උත්තරයක් හොයාගත්තා 180යි කියලා. ඒ කියන්නේ පොල් වගා කරන ප්‍රමාණය 180ක් ඉන්නවා. ඊට පස්සේ ළමයි අපෙන් අහන්නේ කුරුඳු වගා කරන ප්‍රමාණය සහ ඊට අනුරූප කේන්ද්‍රික කෝණය කොච්චරද කියලා. මේ තියෙන්නේ කුරුඳු වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය අපි දන්නේ නැහැ. අපි දාගමු එකට තීටා 2 කියලා. දැන් කලින් ගණන් හදුවා වගේ ගොඩක් පියවරවල් ලියලා මේ කුරුඳු සම්බන්ධයෙන් කේන්ද්‍රික කෝණය හොයන්න අවශ්‍ය නැහැ. ඒකට හේතුව තමයි මේ වෘතයක කේන්ද්‍රය වටා මෙන්න මේ සමස්ත කෝණය 360° 360° කියලා අපි දන්නවා. වෘතයක කේන්ද්‍රය වටා මෙන්න මේ සම්පූර්ණ කෝණය අංශක 360 කියලා අපි දන්නවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ කෝණය 150, මෙන්න මේ කෝණය අපි හොයාගත්ත 100යි, මෙන්න මේ කෝණය 90යි, මෙන්න මේ කෝණය අපිට හොයන්න තියෙන්නේ තීටා 2 කියලා අපි දාගත්තා. එහෙනම් මෙන්න මේ කෝණ හතරේ එකතුව අංශක 360ට සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මෙහෙම ලියන්න, මෙන්න මේ කෝණය 150යි, මෙන්න මේ කෝණේ අපි හොයාගත්තා 100යි. ඒ වගේම මෙන්න මේ කෝණේ අපිට දීලා තියෙනවා දත්තයක් විදියට අංශක 90යි. අපිට හොයන්න ඕනේ කුරුඳු වලට අදාළ කෝණය තීටා 2. එහෙනම් මෙන්න මේ කෝණ හතරෙම එකතුව අංශක 360ක් වෙන්න ඕනේ. එහෙනම් ළමයි දැන් මේ තීටා 2 අපි හොයා ගන්නවා කියන්නේ කුරුඳු වලට අදාළ කේන්ද්‍රික කෝණය කීයද කියන එක හොයාගන්න එක. එහෙනම් බලන්න මෙන්න මේ සංඛ්‍යා ටික එකතු කරගමු. 150යි 100යි 250යි 250යි 90යි 340යි. එහෙනම් බලන්න තීටා 2 සමානයි 360යි. දැන් අපිට තියෙන මේ තීටා 2 තනි කරන්න. එහෙනම් මේ 340 අනිත් පැත්තට අරන් යන්න ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් තීටා 2 සමානයි 360 අඩු කිරීම 340. එහෙනම් තීටා 2 වලට අපිට උත්තරයක් එනවා අංශක 20යි කියලා. ඒ කියන්නේ කුරුඳු වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය අංශක 20යි කියන එක. ඊට පස්සේ බලමු කුරුඳු වගා කරන ගොවීන් ගණන කොච්චරද කියලා අපෙන් අහනවා. වැවිලි කරුවන් ගණන කොච්චරද කියලා අපෙන් අහනවා. කුරුඳු වගා කරන වැවිලි කරුවන් ගණන සොයන්න කියලා අපෙන් කියන්නේ. දැන් අපි දන්නවා මෙන්න මේ සම්පූර්ණ ගොවීන් ගණන 720යි. ගොවීන් ඉන්න ඔක්කොම 720යි. රබර් වගා කරන කට්ටිය 300යි. තේ වගා කරන කට්ටිය 200යි. පොල් වගා කරන කට්ටිය අපි හොයාගත්ත 180යි. දැන් ඉතින් අපිට බැරිද හොයන්න කුරුඳු වගා කරන අය? පුළුවන් නේද? කොහොමද හොයන්නේ? මුළු ප්‍රමාණය 720යි කියලා අපි දන්නවා. එහෙනම් අපි මෙන්න මේ විදිහට ලියමු. රබර් වගා කරන කට්ටිය ඉන්නවා 300ක්. තේ වගා කරන අය ඉන්නවා 200ක්. පොල් වගා කරන කට්ටිය ඉන්නවා 180ක්. ඒ වගේම කුරුඳු වගා කරන අය තමයි අපි දන්නේ නැත්තේ. කුරුඳු වගා කරන අය අපි දාගමු ඉසර් කියලා. එහෙනම් කුරුඳු වගා කරන කට්ටිය ඉසර් සමානයි ඔක්කොම 720ක් ඉන්නවා. එහෙනම් 720ට මේ විදිහට සමාන කරන්න පුළුවන්. දැන් බලමු මෙන්න මේ ටික එකතු කරලා 300යි 200යි 500යි 500යි 180යි 680යි 680 දන ඉසට් සමානයි 720යි. එහෙනම් අපිට තියෙන්නේ මේ ඉසට් තනි කරලා උත්තරයක් ගන්න. එහෙනම් මේ 680 අනිත් පැත්තට අරන් යන්න ඕනේ. එහෙනම් මේ ඉසට් සමානයි 720 අඩු කිරීම 680යි. එහෙනම් ඉසට් වලට උත්තරයක් එනවා ළමයි 720ෙන් 680ක් අඩු කරාම 40යි කියලා. ඒ කියුවේ කුරුඳු වගා කරන ගොවීන් ප්‍රමාණය ඔක්කොම ඉන්නවා 40ක්. ඊළඟට අපෙන් අහන්නේ තේ වගා කරන වැවිලිකරුවන් 50ක්. මේ බලන්න තේ වගා කරන කට්ටිය ඉන්නවා 200ක්. මෙන්න මේ 200ෙන් 50ක් රබර් වගාවට සම්බන්ධ වූයේ නම් ඒ කියුවේ මේ තේ වගා කරන එක නතර කරලා 50 දෙනෙක් මොකද කරන්නේ? රබර් වගාව හා සම්බන්ධ වෙනවා. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? තේ වගා කරන කට්ටිය 50ක් අඩු වෙන්න ඕනේ. රබර් වගා කරන කට්ටිය තව 50ක් වැඩි වෙන්න ඕනේ. එහෙනම් මනෝමයෙන්ම දැන් අපිට කියන්න පුළුවන් තේ වගා කරපු කට්ටිය 200ක් හිටියා. එහෙනම් බලන්න මේගොල්ලොන්ගෙන් 50ක් තේ වගා කරන එක නවත්තලා රබර් වගාවට ගියා නම්
දැන් තේවගා කරන කට්ටිය ඉන්නේ 250ක් ගියා නම් 150යි දැන් ඇත්තටම ඉන්නේ. රබර් වගා කරන කට්ටිය තව 50ක් වැඩි වුණා. එහෙනම් දැන් රබර් වගා කරන කට්ටිය ඉන්නේ 300ට තේ වලින් ආපු 50 එකතු කරාම 350ක් දැන් ඉන්නවා. එහෙනම් ඇත්තටම දැන් රබර් වගා කරන කට්ටිය 350ක් ඉන්නවා. තේ වගා කරන කට්ටිය 150යි ඉන්නේ. මේගොල්ලොන්ගෙන් 50 දෙනෙක් අනිත් පැත්තට ගියාට පස්සේ. එහෙනම් අපෙන් අහනවා රබර් හා තේවලට අදාළ මේ තින් රබර් හා තේවලට අදාළ නව කේන්ද්‍රික කෝණයන් හොයන්නලු. අලුත් කේන්ද්‍රික කෝණයන්. ඒ කියන්නේ දැන් මේ 300ට අදාළ කේන්ද්‍රික කෝණය තමයි 150යි. අංශක 150යි. දැන් මට කියන්නකෝ බලන්න. රබර් වගා කරන ප්‍රමාණය 300ද? නෑ. රබර් වගා කරන ප්‍රමාණය තව 50ක් වැඩි වුණා. එහෙනම් 350ක් වුණා. රබර් වගා කරන ප්‍රමාණය වැඩි වුණා කියන්නේ එයාට අදාළ කේන්ද්‍රික කෝණයත් 150නේ මේ තියෙන්නේ. 150 වැඩි වෙන්න ඕන තව. 150ට වඩා වැඩි වෙන්න ඕන තව. එහෙනම් බලන්න තේවගා කරන කට්ටිය කලින් හිටිය 200යි. ඊට අනුරූප කේන්ද්‍රික කෝණය තමයි 100යි කියලා අපිට උත්තරයක් ආවේ. එහෙනම් දැන් තේවගා කරන කට්ටිය 50 දෙනෙක් අනිත් පැත්තට ගියාම දැන් තේවගා කරන කට්ටිය ඉන්නේ ඔක්කොම 150යි. එහෙනම් 200කට තමයි 100ක් තිබුණේ. එහෙනම් 150යි නම් දැන් ඉන්නේ. දැන් තේවගා කිරීමට අදාළ කේන්ද්‍රික කෝණය 100ක් නෙමෙයි. ඊට වඩා මෙන්න මේ විදිහට අඩු වෙන්න ඕනේ. ඊට වඩා වෙන එහෙම අඩු වෙන්න ඕනේ. අන්න ඒක පැහැදිලි කරගන්න ඕනේ. එහෙනම් දැන් බලමු අපි රබර් වලට අදාළ කේන්ද්‍රික කෝණයත් තේ වලට අදාළ කේන්ද්‍රික කෝණයත් අලුත් කෝණ කොහොමද හොයන්නේ කියලා. එහෙනම් බලන්න අර විදිහමයි මේ පැත්ත ලියාගත්ත කෝණය කියලා මේ පැත්ත ලියාගත්ත ප්‍රමාණය කියලා. ප්‍රමාණය. එහෙනම් බලන්න කෝණයයි ප්‍රමාණයයි දෙකම ගන්න ගත්තේ මොකද්ද? අපි දන්නවනේ සම්පූර්ණ කෝණයම 360යි. සම්පූර්ණ වැවිලිකරුවන් ඉන්න ඔක්කොම 720ක්. ඒක ලියන්න පුළුවන්. එහෙනම් සම්පූර්ණ කෝණය 360යි. කෝණය දන්නවා. ඊට අනුරූප ප්‍රමාණය 720යි. කියන්නේ සම්පූර්ණ වැවිලිකරුවන් ගණන 720යි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? දැන් අපෙන් අහන්නේ රබර් වගා කරන ප්‍රදේශයට අදාළ කේන්ද්‍රික කෝණය අපෙන් අහන්නේ. දැන් අලුතෙන් රබර් වගා කරන කට්ටිය ඔක්කොම කීයක් ඉන්නවද? අර 50ත් එක්ක අලුතෙන් රබර් වගා කරන කට්ටිය ඔක්කොම ඉන්නව 350. එහෙනම් අලුතෙන් රබර් වගා කරන ප්‍රමාණය 350ක් ඉන්නව. අපෙන් අහන්නේ අලුතෙන් රබර් වගා කරන ප්‍රදේශයට අදාළ කේන්ද්‍රික කෝණය අපෙන් අහන්නේ. එහෙනම් මීට අදාළ කේන්ද්‍රික කෝණය අපි දාගමු θ3 කියලා. මොකද අපිට පැහැදිලි 300 තියෙද්දි කේන්ද්‍රික කෝණය තිබුණ 150යි. එහෙනම් 350ක් වෙනකොට කේන්ද්‍රික කෝණය තවත් වැඩි වෙන්න ඕනේ. ඒ කෝණය තමයි අපි දැන් මේ හොයන්න යන්නේ. එහෙනම් ඒ කෝණය අපි දාගත්තා θ3 කියලා. මේ ලියපු එක තේරුණා නේද හැමෝටම? රබර් ප්‍රමාණය 350යි වැවිලිකරුවන් ඊට අදාළ අලුත් කෝණය θ3 කියලා දාගත්තා. එහෙනම් බලමු කොහොමද මේ θ3 හොයන්න කියලා. θ3 අර විදියම තමයි ඉන්නේ වම් පැත්තේ මේ පැත්තේ. එහෙනම් අපිට පුළුවන් මේ පැත්තේ නම් මෙන්න මෙහෙම බෙදන්න. ඉහළ පියවරත් ඒ විදියමයි. මේ පැත්තේ නම් බෙදුවා මෙන්න මේ විදියට. දැන් අපිට සම්බන්ධතාවය අර විදියටම ගොඩනගා ගන්න පුළුවන් මෙහෙම. θ3 බෙදීම 350 සමානයි. ඒ පැත්තෙන් බෙදන්න ගත්තම 360 බෙදීම 720යි. දැන් අපිට ගන්න පුළුවන් θ3 තනි කරන්න ඕනේ. එහෙනම් මේ 350 උඩට යන්න ඕනේ. එහෙනම් බලන්න ළමයි θ3 තනි වෙනකොට 360 බෙදීම 720 වැඩි කිරීම මේ 350 උඩට අරන් ගියාට පස්සේ මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 36ට 36 වේ 1යි 72ට 36 වේ 2යි. එහෙනම් අපිට පැහැදිලිවම θ3 වලට උත්තරයක් එනවා මෙන්න මේ විදිහට. 2ට 2 වේ 1යි 350ට 2 වේ අපිට එන උත්තරයක් 175යි කියලා බෙදුවම. එහෙනම් θ3 වලට උත්තරයක් එනවා 175යි කියලා. එහෙනම් කලින් තිබුණේ රබර් වලට අදාළ කෝණය 150යි. රබර් වගා කරන ප්‍රමාණය 300ක් වෙනකොට
එහෙනම් දැන් රබර් වගා කරන ප්‍රමාණය තව 50ක් වැඩි වුණාට පස්සේ 350ක් වුණා. එතකොට අපිට පැහැදිලි රබර් වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණයත් 150 නෙමෙයි ඊට වඩා වැඩි වුණා 175 බවට පත් වුණා. එහෙනම් අපිට හොඳටම පැහැදිලි රබර් වගාවට අදාළ කේන්ද්‍රික කෝණය තවත් අංශක 25කින් මෙන්න මේ විදිහට අංශක 25කින් මෙන්න මේ විදිහට වැඩි වෙලා තියෙනවා කෝණය. අංශක 25කින් රබර් වගා කරන අයට අදාළ ප්‍රමාණය වැඩි වුණා කියන්නේ තේ වගා කරන අයට අදාළ ප්‍රමාණය අංශක 25කින් අඩු වෙන්න ඕනේ. පැහැදිලිද මම කියන එක? එහෙනම් තේ වගා කරන අයට අදාළ තේ වගාවට අදාළ කෙටියෙන් ලියන්නම් මම කෝණය අපිට ගන්න පුළුවන්. මේ පැත්ත 25කින් වැඩි වුණා කියන්නේ එනේ මේ විදිහට මේ පැත්තේ වැඩි වෙන්න ඕනේ. මෙහෙම වැඩි වෙනකොට අපිට පේනවා තේ වගා කරන ප්‍රමාණය අඩු වෙනවා කියලා. දැන් මේක මෙහෙම වැඩි වෙනකොට තේ වගා කරන ප්‍රමාණයට අදාළ මෙන්න මේ කේන්ද්‍රික කෝණය අඩු වෙනවා කියලා අපිට පේනවා. එහෙනම් බලන්න මෙන්න මේ තේ වගාවට අදාළ කෝණය 25කින් අඩු වෙන්න ඕනේ. එහෙනම් බලන්න කොහොමද 100ෙන් අඩු කරනවා 25ක්. එහෙනම් අපිට උත්තරේ එනවා 100ෙන් 25ක් අඩු කරාම 75යි කියලා. එහෙනම් තේ වගාවට අදාළ කෝණය 75යි. එතකොට හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි පොල් වගා කරන අයට අදාළ කෝණය වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ප්‍රමාණය 180ම තමයි. කුරුඳු වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණය වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අපි කලින් හොයාගත්ත 40යි කියලා ඒගොල්ලෝ වෙනසක් වුණේ නැහැ. වෙනස් වුණේ තේ වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණයත් රබර් වගා කරන අයට අදාළ කේන්ද්‍රික කෝණයක් තමයි ළමයි වෙනස් වුනේ. මොකද තේ වගා කරන 50 දෙනෙක් තේ වගාව නැවැත්තුවා. රබර් වගා කරන්න අලුතෙන් තව 50 දෙනෙක් එකතු වුණා. ඒ නිසා රබර් වලට අදාළ කේන්ද්‍රික කෝණය වැඩි වුණා. තේ වලට අදාළ කේන්ද්‍රික කෝණය අඩු වුණා. ඉතින් මෙන්න මේ වට ප්‍රස්ථාර ගානක් විභාගයට ආවොත් මෙන්න මේ කියපු සිද්ධාන්ත භාවිත කරලා ඕගොල්ලන්ට ඇත්තම පුළුවන් විභාගයට පිළිතුරු ලියන්න. අපි ඇත්තටම